පහුගිය සැප්තැම්බර් මාසේ 21 වෙනිදා පැවති ජනාධිපතිවරණය ඉතාම සුවිශේෂී ජනාධිපතිවරණයක්. විශේෂයෙන්ම මේ රටේ මුල් බැහැගෙන තිබුණු මහා වල් ගහක් බවට පත් වෙලා තිබුණු ඒ ජාවාරම්කාර පැලැන්තිය, ඒ ජාවාරම්කාර පැලැන්තිය අතුගා දැමීමේ බරපතල ප්‍රහාරය එල්ල කරා අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ජයග්‍රහණයෙන්. රට බේරගත්ත මහා අප්පච්චි, ගෑස් දුන්න සුදු අප්පච්චි, බස් දුන්න පිම්පියා, ගෑස් දුන්න සුදු අප්පච්චි, රට බේරගත්ත මහා අප්පච්චි, මේ තුන් කට්ටුව පුවක්පල්ල පොළේ ගැහුවා වගේ පොළේ ගහලා නන්නත්තාර කළ දැම්මා, කපෝති කරලා දැම්මා මේ රටේ ජනතාව. එනිසා ඉතිහාසය විවෘත වෙලා තියෙන්නේ. ඉතිහාසය විවෘත කළා මේ රටේ ජනතාව බරපතල විදිහට ප්‍රතිචාර දක්වලා. තවදුරටත් දේශපාලන වහලු නැහැ. තවදුරටත් දේශපාලන බූදල් නැහැ. දේශපාලන මළු කරගහගෙන යන්න තවදුරටත් කාටවත් ඉඩක් නැහැ. මේ රටේ ජනතාව අවසන් කළා ඒ දේශපාලන සංස්කෘතිය. ඒ දේශපාලන සංස්කෘතිය අවසන් කළා. ඒ සටනට, ඒ ක්‍රමවිරෝධී සටනට මේ වතු ජනතාව තුලත් බරපතල පිපිදීමක් ඇති වුණා. ඒ පිපිදීම අපි දැක්කා. විශේෂයෙන්ම 2019 අනුර කුමාර සහෝදරයා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්ම ලබා ගන්නේ ඡන්ද 5000 ගණන. හැබැයි මෙවර ජනාධිපතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඡන්ද 100,000කට වඩා වැඩි ප්‍රමාණයක්, 1,200,000කට වැඩි ප්‍රමාණයක්, ඒ කියන්නේ පිමියාකාර වර්ධනයක්. ඒ වතුකරේ ජනතාව සූදානම් වෙලා තියෙනවා මේ වතුකරේ අත්පත් කරගෙන ඉන්න, රාජධානි බවට පත් කරගෙන ඉන්න මේ තැරැව්කාර ප්‍රභූ පැලැන්තිය උස්සලා පොළවේ ගහන්න අතුගා දැමීමේ සටනට මේ වතු ජනතාව සූදානම් බව තමයි පෙන්නලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ නුවරඑළිය මස්කෙලි ආසනේ 2041 2019 අනුර කුමාර සහෝදරයා ගන්නේ මෙවර 38,000කට වැඩි ඡන්ද ප්‍රමාණයක් වතු ජනතාව, කම්කරු ජනතාව, වැඩ කරන ජනතාව ලබා දීලා තියෙනවා. පිමි ආකාරයෙන් වර්ධනය කරලා තියෙනවා මේ සටනට මේ වතු ජනතාවගේ, කම්කරු ජනතාවගේ දායකත්වය. එනිසා තවදුරටත් කාටවත් බූදල් නැහැ. තැරැව්කාරයන්ට බූදල් නැහැ. තවදුරටත් මේ වතු රාජධානිය බවට පත් කරගෙන තමන්ගේ පවුල් රාජ්‍යයන් ගොඩනගාගෙන ඉන්න තොණ්ඩමන්, දිගම්බරන්, රාධාකෘෂ්ණන් මේ තැරැව්කාරයන්ගේ රාජධානිය කුඩු පට්ටම් කිරීමේ, බිමට සමතලා කිරීමේ සටනට වතු ජනතාව ලෑස්ති වෙලා තියෙනවා. කම්කරු ජනතාව ලෑස්ති වෙලා තියෙනවා. කඳුකර ජනතාව සූදානම් වෙලා තියෙනවා. එනිසා මේක ඉතාම ඓතිහාසික ජයග්‍රහණයක්, අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ජයග්‍රහණයක්. එනිසා අපි කම්කරු ව්‍යාපාරයක් විදිහට, වමේ ව්‍යාපාරයක් විදිහට මේ වතු ජනතාව සමග කරපු දීර්ඝ දේශපාලන ක්‍රියාදාමය තුළ ඔවුන්ගෙන් අපි ඉල්ලා සිටියේ මේ තැරව්කාර ප්‍රභූ පැලැන්තිය අවසන් කරන අතුගා දැමීමේ සටනට අනුර කුමාර දිසානායක සහෝදරයා සමග එක්වෙමු කියන එක. එතේ එයට මේ වතු ජනතාව, කම්කරු ජනතාව ප්‍රතිචාර දක්වලා තියෙනවා ඉතාම බරපතල විදිහට. ඒ ගැන අපි සතුටු වෙනවා. ඒ ගැන වතු ජනතාවට, කම්කරු ජනතාවට අපේ ආචාර්ය පුද කරනවා මේ මොහොතේදී. එනිසා මං හිතන්නේ මේ ක්‍රමය වෙනස් කිරීමේ දේශපාලන සටනට, දේශපාලන ආර්ථික සමාජීය සංස්කෘතික සටනේදී වතු ජනතාව බරපතල වගකීමක් භාර අරගෙන තියෙනවා. එනිසා අපි බලාපොරොත්තු වෙනවා මේ සටන තීව්‍ර කරන්න ජව සම්පන්නව ඉදිරි මහමැතිවරණයේදී අතු ජනතාව, කම්කරු ජනතාව, වැඩ කරන ජනතාව මේ පිම්ම දෙගුණ තෙගුණ කරනවා. මම හිතන්නේ අපි කැට තියලා ලියලා තියාගන්න මහමැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කය තවත් ඡන්ද 100,000කට වැඩි ප්‍රමාණයක් එකතු කරමින් 250,000කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් අනුර කුමාර දිසානායක සහෝදරයා නායකත්වයේ දරන රජයට, ජාතික ජන බලවේගයට වතු ජනතාව, කම්කරු ජනතාව, ගොවි ජනතාව, ඒ ග්‍රාමීය ජනතාව නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ලබා දෙනවා. එක පැහැදිලිම, එක සක්සුදක්සේ පැහැදිලි දෙයක්. පුත අපිට ගිය හැම තැනකම දැන් ජනතාව රොද බඳිනවා. ජනතාව රොද බඳිනවා. යවුන්ට අවශ්‍ය කරපු ඔවුන්ගේ හෘද සාක්ෂිය
ඔවුන්ගේ දේශපාලන සවිඥානිකත්වය තමයි මේ මොහොතේදී අපේ රීරි මාංශයම හූරගෙන කමින් පරපුටුවන් විදිහට දීර්ඝ කාලයක් මේ අවුරුදු 70-80 අවුරුදු 100කට වඩා වැඩි කාලයක් පරපුටුවන් ලෙස මේ කම්කරු ජනතාව මත ජීවත් වෙන ඔවුන්ව මංකොල්ල කමින් ඔවුන්ගේ රුපියල් 200ක් 300ක් මංකොල්ල කමින් මාසෙකට කෝටි ගණන් හම්බ කරන ඔවුන්ව එහෙන් මෙහෙට මෙහෙන් එහෙට විකුණන හරියට ඔවුන්ව නිකන් එහාට මෙහාට විකුණලා එහාට මෙහාට විකුණලා නිකන් එළියට දාන විසිකරන කුණු ගොඩවල් බවට පත් කරගෙන ඉන්න මේ තරව්කාරයන්ගේ දේශපාලන ආධිපත්‍ය විසුණු කරන සටනට අවසන් කරන අතුගා දැමීමේ සටනට මේ කම්කරු ජනතාව වැඩ කරන ජනතාව පෙළ ගැහිමින් තියෙනවා. ඒ නිසා මං හිතන්නේ ඉතාම තීරණාත්මක මාසයක් ඉදිරියේ නොවැම්බර් 14 වෙන විට මේ රටේ ජනතාවත් විශේෂයෙන්ම වතුකරේ ජනතාවත් මේ මොහොතේදී සූදානම් වෙමින් තියෙනවා. මං හිතන්නේ අපි මේ ජනාධිපතිවරණයේදී අපි දැක්ක මේ ජාවාරම්කාර ප්‍රභු පැලැන්තිය කටයුතු කරපු විදිහ දැන් විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ ඉතාම අධම විදිහට ඉතාම තුච්ච විදිහට තමන්ගේ ජනාධිපතිවරණය ඉතාම මංකොල්ලකාරී විදිහට අතිශය මුදල් වියදම් කරමින් මේ රටේ ජනතාවගේ ධනය මුදල් වියදම් කරමින් කටයුතු කරපු ආකාරය දැන් හිතාම හොඳින් එළිදරව් වෙනවා. 17,000ක් ගත්තයි කියන රනිල් වික්‍රමසිංහ කටයුතු කරේ ඉතාම කුමන්ත්‍රණකාරී ස්වරූපයකින් කටයුතු කරපු බව ඉතාම පැහැදිලියි. එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහට 17,000ක් නෙමෙයි 101ක් ගන්න හම්බ වෙන්නේ නැහැ. දැඩි ලෙස භීෂණ යාන්ත්‍රණයක් මුදාහැරියා. භය කෙරුවා මිනිස්සුන්. මාධ්‍ය අරගෙන මාධ්‍ය යොදා ගනිමින් රාජ්‍ය මාධ්‍ය පවා යොදා ගනිමින් දැඩි භීතියකට ලක් කරා මිනිසුන්ව. එක පැත්තකින් රාජ්‍යයන් දෙකක් අපිට පේනවා ආණ්ඩු දෙකක් රනිල් වික්‍රමසිංහ ගෙන ගියා. එක පැත්තකින් පොහොට්ටුව මුල් කරගත්ත පොහොට්ටුවේ සට්ටම්බිය මුල් කරගත්ත ඒ අමාත්‍ය මණ්ඩලය මුල් කරගත්ත ඒ හරහා ගෙන ගිය ඡන්ද ප්‍රචාරණ සියලු වැඩ සියලු ආයතන තමන්ට අවශ්‍ය කරන විදියට මෙහෙයවමින් ගෙන ගිය මැතිවරණය ජනාධිපතිවරණය අනිත් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලේකම් කාර්යාලේ තවත් ආණ්ඩුවක් ගෙන ගියා. ඒ ආණ්ඩුවට වියදම් කළ තියෙන ප්‍රමාණය ඒ ආණ්ඩුව මොන වගේ එකක්ද? තමන්ගේ හිටපු නගරාධිපතිනියන් හිටපු මන්ත්‍රීවරුන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන්ගේ සට්ටම්බියන් එක්සත් ජාතික පක්ෂයේ ගරා වැටුණු එක්සත් ජාතික පක්ෂයේ සට්ටම්බියන් මේ අයට තනතුරු දීලා වරදාන වරප්‍රසාද දීලා ඇතිතරම් මේ රටේ සල්ලි මේ රටේ ජනතාවගෙන් මුදල් මංකොල්ලයක් වියදම් කරමින් ගෙන ගිය ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළේ හිටපු ආණ්ඩුවක් මොනවාගේ ජාවාරමක්ද කරගෙන ගියේ? සරලවම කියනවා නම් මාසෙකට කජුවලට විතරක් කෝටි 4ක් වියදම් කළා. මාසෙකට. කොහොමද කාලා තියෙන කෑම? කොහොමද තෙලේ තරම මේ කෝටි 4ක් කජුවලට වියදම් කරනවා මේ ජනාධිපති ලේකම් කාර්යාලේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව. හැබැයි මේ රටේ ජනතාවට මේ රටේ දරුවෝ 120,000ක් මන්ද පෝෂණයෙන් පෙළෙන රටක් මේ රටේ දරුවෝ 120,000ක් මන්ද පෝෂණයෙන් පවුල් 111,000කට විදුලිය නැහැ. මේ රටේ දුප්පතුන් බවට පත් වෙලා තිනවා පහුගිය අවුරුදු දෙකේ ඒ ඉන්න ප්‍රමාණයට තවත් 140,000ක් එකතු වෙලා 170,000ක් අන්ත දුගීකරණයට පත් වෙලා තියෙනවා. මෙන්න රනිල් වික්‍රමසිංහ හාලා තියෙන හැම තමන් එක්ක එකතු වෙලා ඉන්න තමන්ගේ සට්ටමියෝ තමන්ගේ ගරා වැටුණු පරාජිත එක්සත් ජාතික පක්ෂයේ මේ ගරා වැටිච්ච තමන්ගේ හෙංචයියෝ තමන්ගේ අන්තේවාසිකයෝ පෝෂණය කරමින් කෝටි 4ක් කජුවලට වියදම් කරද්දී මෙහි අහිංසක දරුවන්ට ඉස්කෝලේ යන්න ඉස්කෝලේ ගෙනියන්න කෑම වේලක් නැහැ.
කොතරම් නින්දිත කොතරම් අධම තත්ත්වයකටද මේ රට ඇද දැම්මේ. අපි දැක්කා දැන් දවස් කීපයකට කලින්, දැන් දවස් සති දෙකකට විතර කලින් මේ ඇද වැටී තිබෙන තත්ත්වය කොච්චරක්ද කියලා ගුරුවරයෙක් කියනවා. ඒ තමන්ගේ පාසලේ දරුවෙක්ගෙන් ඇව්වහම කාලා තියෙන්නේ මොනවද, ඒ දවසේ කන්න දෙයක් නැති හින්දා අම්මා දීලා තියෙන්නේ සීනි දිය කරලා, සීනි වතුර දිය කරලා තමයි පොවලා තියෙන්නේ, බොන්න දීලා තියෙන්නේ. සීනි දිය කරලා බොන, කන්න දෙයක් නැති හින්දා, තාත්තට දෙයක් හොයාගන්න රස්සාවක් නැති හින්දා, එදා වේල හම්බු කරන් කරන පවුලක තාත්තට දෙයක් හොයාගන්න බැරි හින්දා, අම්මට දෙයක් දෙන්න බැරි හින්දා සීනි ටිකක් දිය කරලා දීපු රටක් මේක. එහෙම අම්මලා ඉන්න රටක්, එහෙම පවුල් තියෙන රටක්. ලංකාවේ පවුල් 157න් 138ක් රජේ ආධාර ඉල්ලනවා. රජේ ආධාර ඉල්ලනවා නම් 138ක් පවුල් 57න් මොන වගේ ගරාවැටීමක්ද රටට අත් වෙලා තියෙන්නේ? ඔන්න රනිල් වික්‍රමසිංහ අත් කරලා දීපු රට. උන් එහෙම රටක් අපිට අත් කරලා දීලා, උන් බඩපැලියාවට කනවා බොනවා කජු වලට විතරක් කෝටි 4ක් මාසෙකට වියදම් කරනවා උන්ගේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ආණ්ඩුවට. එක පැත්තකින් පොහොට්ටුවෙන් එකතු කරගත්තේ උන් බඩපැලියාවට කනවා බොනවා, උන් බඩපැලියාවට සුඛ විහරණය කරනවා. අනෙක් පැත්තෙන් දෙවනි තවත් ආණ්ඩුවක් නඩත්තු කරලා තියෙනවා රනිල් වික්‍රමසිංහ. එහෙම කරලා තමයි මේ ජනාධිපතිවරණ සටනට ආවේ. බොරු කියලා මිනිස්සුන්ව බය කරලා. අපි දැක්කනේ මොන විදියටද බය කර, එක පැත්තකින් කියන්න ගත්තා බොරු ප්‍රචාරණයක් ගේන්න ගත්තා. මතක තියාගන්න, මාලිමාව ආවොත්, ජාතික ජනබල වේගය ආවොත් රට ඉවරයි. රටේ භීෂණ ඇති වෙනවා. මේ රටේ ගිනි තැබීම් ඇති වෙයි, ටයර් සායවල් ඇති වෙයි, ආයි විරුද්ධවාදීන් මර්ධනය කරයි. මේ විදියට භීතියට පත් කළා. භීෂණ මනෝවිද්‍යාවක් මුදාහැරියා. අනෙක් පැත්තෙන් හරියට නිකන් මේ වික්‍රමසිංහ, රනිල් වික්‍රමසිංහ නැගිට්ටාම ඉරපායනවා වගේ. රනිල් වික්‍රමසිංහ නිදිනකොට තමයි හඳ පායන්නේ. රනිල් වික්‍රමසිංහ නිදිය ගන්නකොට තමයි තරු පායන්නේ. හරියට නිකන් රනිල් වික්‍රමසිංහගේ අම්මගේ අප්පගේ විජේවර්ධන තුඩුකල පරම්පරාවේ තෙල් නලවලින් තමයි තෙල් දෙන්නේ. වික්‍රමසිංහගේ තුඩුකල විජේවර්ධන පරම්පරාවේ ගෑස් නලවලින් තමයි නල දෙන්නේ. එහෙමයි බය කරේ. එහෙම බය කරලා මාධ්‍යවලින් ප්‍රචාරණය ගිනිහිල්ලා. ඒ විතරක්ද, මේ වතුකරේ ජනතාවට කරපු බොරුව මුලා කෙරුවා. රුපියල් 1700ක් දෙනවයි කියලා අපි කියන්නේ එය කළ යුතු දෙයක්. 1700ට මේ රුපියල් 2000ක් දක්වා වැඩි කළ යුතුයි මේ ජන සමාජයේ අත්විඳින දුකෙන් මුදවා ගන්න. ඔවුන්ගේ දෛනික ජීවිතයට, ඔවුන්ගේ සුබසාධනයට, ඔවුන්ගේ යහපැවැත්මට අවශ්‍යයි සාධාරණ වැටුපක්. හැබැයි ඒ වැටුපක් දෙන්නේ ඒක නිකන් කැරට්ටලයක් හරියට නිකන් මේ වික්‍රමසිංහලා හිතාගෙන ඉන්නේ මේ වතුකරේ ඉන්නේ හාවෝ කියලා කැරට්ටල පෙන්නනවා. හරියට නිකන් හාවන්ට වගේ වතුකරේ ඉන්නේ හාවෝ කියලා හිතන් හිටියේ රනිල් වික්‍රමසිංහ. අපි දැක්ක මොන වගේ තක්කඩි වැඩද කළේ. අර SB දිසානායක සතාසියොම්ලා එකතු වෙලා කතා කරපු විදිය, මොකද මේ ජනතාව ගැන හිතන විදිය, මෙන්න මේ තරවුකාරයෝ, මේ ජාවාරම්කාරයෝ හිතන විදිය, කොහොම හරි කමන්නේ 15 වෙනිදාට කලින් මුන්ට 1700 දීපල්ලා දෙන්න බැහැයි කියනවා නම් කවුරු හරි එවුන්ව බය කරහල්ලා, ධම්මික පෙරේරාව බය කරහන්, ධම්මික පෙරේරාගේ වතුවලට බය කරා, උන්ගේ ගෙවල් ගිනි තියනවා කියලා බය කරලා කොහොම හරි කමන්නේ 15 වෙනිදාට කලින් මේක දීලා දාහන්. අන්න එවැනි අධම, එවැනි තුච්ච විදිහේ තක්කඩි විදිහට තමයි රනිල් වික්‍රමසිංහ මේ ජනාධිපතිවරණය කළා. මේ 123ක් ගත්තේ, මේ 117ක් ගත්තයි කියලා පම්පෝරි ගහන්නේ. මතක තියාගන්න, මේ තක්කඩිකන් නැත්තම්, මේ බොරුව නැත්තම්, මේ භීෂණ මනෝවිද්‍යාව මුදාහැරියේ නැත්තම් රනිල් වික්‍රමසිංහට 123ක් නෙමෙයි 105කින් එහාට යන්න බෑ. 117 නෙමෙයි 101ක් ගන්නෙ නෑ. මතක තියාගන්න, දැන් ඒ රාජ්‍ය යාන්ත්‍රණයක් නෑ රනිල් වික්‍රමසිංහට. දැන් ඒ විදිය තක්කඩි වැඩ කරන්න බෑ, මුදල් මංකොල්ල කන්න බෑ, මාධ්‍ය හසුරවන්න බෑ, ආණ්ඩු දෙකක් පිහිටව ගන්න බෑ, ආණ්ඩු දෙකක් නඩත්තු කරලා මේ රටේ මුදල් මංකොල්ල කාලා මැතිවරණ ගෙනියන්න බෑ. දැන් රනිල් වික්‍රමසිංහ පුළුවන් නම් 103ක් අරගෙන පෙන්නනවා, 103ක් අරගෙන පෙන්නනවා රනිල් වික්‍රමසිංහ පුළුවන් නම්. දැන් ඉවරයි, මිනිස්සු ඒක අවසන් කරලා තියෙන්නේ. රාජපක්ෂලා ගැන කතා කරලම වැඩක් නැහැ. ඒ රාජපක්ෂලාගේ පාදඩ දේශපාලන ප්‍රභු පැලැන්තිය මිනිස්සු උස්සලා පොලේ ගහලා තියෙන්නේ. ඒ පාදඩ දේශපාලන පැලැන්තිය උස්සලා පොලේ ගහලා තියෙන්නේ. ඒ නිසා තමයි එක එක කියන්නේ අපි ඡන්දෙට එන්නේ නැහැ.
පන්දුළු ගුණවර්ධන කියනවා, අරූ කියනවා, මූ කියනවා, ඒ පොහොට්ටුවේ හිටපු ඒ රාජපක්ෂලගේ පාදඩ පැලැන්ති එක එකගේ කකුල් වෙවුලන් අරගෙන තියෙන්නේ. ඒ නිසා ඡන්දෙට එන්නේ නැහැ කියනවා. ඡන්දයක් ඉල්ලන්න උන්ට දෙවල් වලට යන්න බෑ. අඩුම තරමෙන් තමන්ගේ ගෙදරවත් ඉන්න බෑ. මල ගෙදරක යන්න බෑ, මගුල් ගේක යන්න බෑ, කොටහලු මගුල් ගේක යන්න බෑ. යන්න බෑ. අපි හැමදාම කියන යන්න පුළුවන් ගෙවල් දෙකකට විතරයි. එක්කෝ මහින්ද රාජපක්ෂගේ ගෙදරට, එක්කෝ රනිල් වික්‍රමසිංහගේ ගෙදරට. එහෙමනේ. එහෙන්ම උදේට යනවා මහින්ද රාජපක්ෂගේ පොහොට්ටුවේ ගෙදරට, අනෙක් පැත්තෙන් රනිල් වික්‍රමසිංහගේ මල්පාර ගෙදරට යනවා. ගේකට යන්න බෑ, ගමකට යන්න බෑ. ඡන්දයක් ඉල්ලන්න ගමකට යන්න එපාය. වරෙල්ලකෝ ගමට. මිනිස්සු කිතුල් පොළු මැදගෙන බලන් ඉන්නේ කොඳු කැඩෙන්න දෙන්න. ඒ නිසා ඡන්දෙ ඉල්ලන්නේ නෑ. ඒ පාදඩ පැලැන්තිය, ප්‍රභූ පැලැන්තිය අවසන් කෙරුවා මේ රටේ ජනතාව. ඒක අවසන් කරලා තියෙන්නේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහගේ කොම්ප්‍රඩෝර් පැලැන්තියයි රාජපක්ෂලගේ පාදඩ පැලැන්තිය මේ දෙකම එකතු වුණාම අපි කිව්වා මේ තුප්පයි පැලැන්තිය කියලා. මුන් අවසන් කරන්න ඕනේ කියලා අපි දිගින් දිගටම මේ රටේ ජනතාවට කිව්වේ. ජනතාව එක පිළිගත්තා. ජනතාව එකට ප්‍රතිචාර දක්වලා තියෙනවා. කපෝති කරලා තියෙනවා. උස්සලා පොළවේ ගහලා තියෙනවා උන්ව. මොකක්ද හේතුව උනේ? ඇයි එහෙම උනේ? එහෙම උනේ මේ ඉතිහාසයේ බරපතලම ජනතා නැගිටීම සිදු වුණා. මීට අවුරුදු දෙක තුනකට කලින් මතක තියාගන්න. අවුරුදු දෙක තුනකට කලින් මේ රටේ බරපතලම නැගිටීම, විශේෂයෙන් 1953 හර්තාලයෙන් සිදුණු නැගිටීමත් පස්සේ, හර්තාලයෙන් පස්සේ සිදුණු බරපතලම නැගිටීම අපි දැක්කා 2022-23 වෙන විට. 2020 ඉඳලා 21-22-23 ඉඳලා වෙනකොට මේ රටේ සිදුණු බරපතලම නැගිටීම සිදු වුණා. මිලියන 2කට වඩා වැඩි පිරිසක් ඇවිල්ලා 69 ලක්ෂයක් ගත්තයි කියලා පම්පෝරි ගහන ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ඒ රාජපක්ෂ පවුල ප්‍රමුඛ සට්ටමියන්ව කණෙන් ඇදලා එළියට දැම්මා. ඒ යන්නේ නමන් නැති කියලා රටවල් හොය හොය හිඟාකකා වගේ දිව්වා ඇඳිවත පිටින්. මේ රටේ ජනතාවගේ බරපතල නැගිටීම 1953 එහෙමයි වුනේ. අන්තිමට 1953 ආණ්ඩුවට වුණා නැවකට ගිහිල්ලා ඇමති මණ්ඩලය රැස් කරන්න. කැබිනට් මණ්ඩලය රැස් කළ 1953 මහා හර්තාලේදී නැවකට ගිහිල්ලා. ඒ වගේ තත්ත්වයක් තමයි මේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ ඊට අවුරුදු 70කට පස්සේ 52-23 වෙනකොට අවුරුදු 70කට පස්සේ දශක 7කට පස්සේ ඒක රිපීට් කරා මිනිස්සු. ජනදා ජනාධිපති මන්දිරේ වටලලා ඒකට ඇතුල් වෙලා ජනාධිපතිගේ ඇඳේ ජනාධිපතිගේ ස්විමින් පූල් එකටයි බැහැලා මේ රටේ ජනතාව පෙන්නුවා ජනතා නැගිටීමේ තියෙන බරපතලකම. ජනතාවට මොනවද කරන්න පුළුවන්? ජනතාවගේ ඇක්ෂන්ස් කරන්න බැරි ඕන දෙයක් ජනතාවට කරන්න පුළුවන් කියලා ජනතාව පෙන්නුවා. අන්න ඒක තමයි මේ ජනාධිපතිවරණේ මේ සිදුණු මේ නිර්ප්‍රභු පරිවර්තන මේ විප්ලවීය ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයට පදනම වුණේ, හෘද සාක්ෂි වුණේ මේ අරගලයෙන් ආපු ස්පිරිට් එක, ස්පිරිතුව. මේ අරගලයෙන් ආපු හෘද සාක්ෂිය, ඒ අරගලයේ දේශපාලන විඥාණය. ඇයි එහෙම වුණේ? අර කලින් කිව්වා වගේ මේ අරගලය මිනිස්සු නැගිටලා පාරට බහලා අරගලය කළාට පස්සේ මේ රිවෝල්ට් එක හයිජැක් කරුවා රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ මේක හයිජැක් කරලා පැය 24ක් යන්න කලින් අරගලකරුවන්ට, තරුණයන්ට, ශිෂ්‍යයන්ට ගැහුවා පන්න ගාල් කරා හිරගෙවල් වල ගාල් කළා. කාටවත් අන්තිමේදී බෝඩ් එකක් උස්සගෙන ඉන්න දුන්නේ නැහැ. බෝඩ් එකක් නෙමෙයි, රනිල් වික්‍රමසිංහගේ මර්ධනය කොතරම් දරුණුද කියනවනම්, රාජ්‍ය මර්ධනයේ ස්වරූපය කොතරම් දරුණුද කියනවනම්, කොස් ගෙඩියක් අරගෙන යන්න බැරි වුණා. කොස් ගෙඩියක් අරගෙන ගිය කොල්ලෙක්ව, මිනිස්සෙක්ව අත්අඩංගුවට ගත්තා. ජනාධිපතිගේ ෆ්ලීට් එක ළඟින් ගියා, ජනාධිපතිගේ වාහනේ ළඟින් ගිහලා ජනාධිපතිව අපහාසයට ලක් කළා කියලා. මේ බඩගින්නට අරන් ගිය කොස් ගෙඩි අරන් ගිය මිනිහව දැම්මා හිරේට. අනේ එවැනි අදම රාජ්‍ය ත්‍රස්තවාදයක්, රාජ්‍ය භීෂණයක් රනිල් වික්‍රමසිංහ මේක හයිජැක් කළා. කලේ ගෙනාපු පණත්, මුලින්ම ගෙනාව පුනරුත්ථාපන පණත කියලා, අර තරුණයන්ව අරගල කරපු සටන්කාමීන්ව කැරලිකාරයෝ කියලා හංගඩු ගහලා අපි මේවට උත්තර දුන්නා. ඒ කැරලිකාරෝ නෙමෙයි විප්ලවවාදීන්, ජනතාවාදීන් කියලා පුනරුත්ථාපනය කරන්න ඕනේ කිව්වා. ඔන්ලයින් සේෆ්ටි බිල් ගෙනාවා. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යාවත්කාලීන කරන්න ඕනේ කිව්වා. මේ වගේ මර්ධනීය නීති ගෙනල්ලා අවසානයේදී ජනතාව මත කම්පන ධර්මයේ ෂොක් තෙරපි එක මුදාහැරියා. ආර්ථික වශයෙන් වැඩ් ගහලා රීරි මාංශය මුහුරගෙන කෑවා මිනිස්සුන්ට. මිනිස්සුන්ගේ රීරි මාංශය මුහුරගෙන කෑවා. මිනිස්සු
මධ්‍යම පාන්තිකයෝ දුප්පතුන් බවට පත් වුණා, දුප්පතුන් හිඟන්නන් බවට පත් වුණා. එකයි රනිල් වික්‍රමසිංහ හාපු හැම ඒකේ ප්‍රතිඵලය තමයි මං කිව්වේ. අන්තිමේදී ඒ ලෙවල් වලට මතක තියාගෙන කොතරම් අධම පාලනයක්, කොතරම් අධම පාලනයක්ද රනිල් වික්‍රමසිංහ ගෙන ගියේ. ඒ ලෙවල් වලටවත් ලයිට් දෙන්න බෑ, කරන්ට් එක දෙන්න බෑ කිව්වා. කරන්ට් බිල වැඩි කරනකම් කංචන විජේසේකර ලැවිලා කිව්වේ රනිල් වික්‍රමසිංහගේ සට්ටමියෝ. සට්ටමියෝ එහෙමයි ඇවිල්ලා කිව්වේ. කරන්ට් එක දෙන්න බෑ කිව්වා, කරන්ට් බිල වැඩි කරනකම්. එතරම් අධම පාලනයක් ගෙන ගියේ. එනිසා තමයි මේ රටේ ජනතාව තීරණය කළේ මේ පැලැන්තිය ඉවර කරනවා, මේ පැලැන්තිය අතු ගහනවා කියන තැනට. මේ රටේ ජනතාව තීරණය කර බලන් හිටියා ලැබෙනකම් තමන්ට බෝලේ, තමන්ගේ අතට බෝලේ ලැබෙනකම් මේ රටේ ජනතාව බලන් හිටියා. එනිසා ජනතාව දැක්කා වෙන විකල්පයක් නැහැ, වෙන විකල්පයක් නැහැ. මේ ඉන්න පැලැන්තිය, මේ ජාවාරම්කාර, මේ තැරව්කාර පැලැන්තිය එහෙන් මෙහෙට ගිහිල්ලා තියෙනවා. එක්කෝ රනිල්ගේ ගුබ්බෑයමේ, එක්කෝ රනිල්ගේ අම්බලමේ, එක්කෝ සජිත්ගේ අම්බලමේ. එතකොට මේ තැරව්කාරයෝ, මේ පාදඩ, මේ කොම්ප්‍රඩෝර් පැලැන්තියේ ගැලවුම්කාරයන් බවට පත් වෙලා තියෙන්නේ. ඔවුන්ගේ ගැලවුම්කාරයෝ බවට පත් වෙලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහයි සජිත් ප්‍රේමදාසයි. ඒක ජනතාව දැක්කා. එහෙන් මෙහෙට ගිහිල්ලා ඉන්න මුන්. එනිසා මේ ගැලවුම්කාරයෝ, මේ ජාවාරම්කාර, මේ පාදඩ, මේ තැරව්කාරයෝ රකින මේ අම්බලන්, මේ අම්බලන් වල මුරකාරයෝ, මේ අම්බලන් වල මාරකාරයෝ, මේ දෙගොල්ලොම එකට තියලා පරද්දන්න ඕනේ කියන තැනකට මේ රටේ ජනතාව ගමන් කළා. මේ රටේ ජනතාව ගමන් කළා. මෙහෙන් අපිට බදු ගහනවා. රනිල් වික්‍රමසිංහ කරපු අධම වැඩේ මෙහෙන් දිගට හරහට අපිට බදු ගහනවා. බදු සහන දුන්නේ කාටද? නෑ, කපාහැරී කාටද? කපාහැරී කාටද? අර පොහොට්ටුවේ රාජපක්ෂ පවුලේ අරක්කු මුදලාලි අන ජොනියා, උන් බදු වලින් බේරුණා. උන් බදු ගෙවන්නේ නෑ. උන්ට බදු සහන. අරක්කු ජොනියට බදු සහන. අනෙක් පැත්තෙන් රනිල් වික්‍රමසිංහගේ අරක්කු මුදලාලි ඇලෝසියස්ට බදු සහන. අනෙක් පැත්තෙන් සජිත් ප්‍රේමදාසගේ එතොලෝන් මුදලාලිලා, මාතලේ පැත්තේ එතොලෝන් මුදලාලි අන්න උන්ට බදු සහන. උන් බදු වලින් ගැලවිලා අපිට එක පිට එක බදු ගහලා අපේ පටි තද කරලා බෙල්ල මිරිකගෙන අපේ රීරි මාංශයේ මුහුරගෙන කෑවේ. එනිසා තමයි මේ ජනතාව මේ රටේ ඓතිහාසික තීන්දුවක් ගත්තේ විකල්පය අනුර කුමාර දිසානායක සහෝදරයා පමණයි කියන එක. මේක වෙනස් කරන්න නම්, මේ ක්‍රමය වෙනස් කරන්න නම්, මේ ජාවාරම්කාර පැලැන්තිය ආධිපත්‍ය උසුලන මේ ස්ථාපිතත්වය කඩාබිද දමන්න නම් ඒකට අවශ්‍ය කරනවා බරපතල ජනතාවාදී ප්‍රහාරයක්. ඒකට ඉන්නේ අනුර කුමාර දිසානායක සහෝදරයා කියන එක තමයි මේ රටේ ජනතාව පෙන්. වෙනස අපිට තාම තීරණාත්මක සටනක් ඉදිරියේදී තියෙනවා. දැන් මේ සටන කතරම් ඉදිරියට ගිහිලා තියෙනවද කියන එක පේනවා. අපිට පේනවා දැන් එක පැත්තකින් මේ බදු වලින් බේරිලා ඉන්න, මේ බදු මංකොල්ල කාපු, ඒවයින් හොරකම් කරපු, ඒ බදු සහන අරගත්ත රටට හිමි ධනය නොදී මංකොල්ල කාපේ උන්ට බදු ගෙවන්න වෙලා තියෙනවා. උගේ කකුල් වෙවුලන්න පටන් ගන්න තියෙනවා මේ අරක්කු මුදලාලිලගේ. ඒක තමයි තාම ප්‍රගතිශීලී සාධනීය පියවරක්. ප්‍රගතිශීලී සාධනීය පියවරක්. ඒ වගේම මේ රාජ්‍ය ත්‍රස්තවාදය විසින්, රාජ්‍ය මර්ධනය විසින් අහිමි කරපු ජීවිතවලට යුක්තිය ඉල්ලා කරන සටන තීව්‍ර වෙලා තියෙනවා. ඒකට ප්‍රතිචාර ලැබිලා තියෙනවා. අපි දැක්කා මේ රටේ සිදුවුණු ඉතාම බරපතල නින්දිත අධම තිරස්චීන ම්ලේච්ඡත්වය තමයි පාස්කු දින සිදුවුණු බෝම්බ ප්‍රහාරය. බෝම්බ ප්‍රහාරය. ඒක අපි දිගින් දිගටම පෙනී හිටියා. ගෝඨාභය රාජපක්ෂ ඇවිල්ලා මේ ම්ලේච්ඡ මේ ප්‍රහාරයට තවත් ප්‍රහාරයක් එල්ල කළා. ඒ තමයි මේ විමර්ශනයන්, මේ විමර්ශනයන් කඩීමකට ගෙනාපු මේ සියලු දේවල් උඩු යටිකුරු කළා. ඒව හිටපු නිලධාරීන් මාරු කළා. ඒව කඩීම දක්වා ගෙන ගිය විශිෂ්ට පොලිස් නිලධාරීන් ශානි අබේසේකර වැනි අයව ඉර කරලා නොමර මරන්න ගියේ. එහෙම කරලා මේකේ ප්‍රධාන චූදිතයන් තමන්ගේ තුරුලේ තියාගත්තා. සුරේෂ් සලේ වගේ අය. අපි දිගින් දිගටම කිව්ව හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් ගෝඨාභය රාජපක්ෂගෙන් මේකට යුක්තිය ඉල්ලන එක. මේකට ගෝඨාභයගෙන් යුක්තිය ඉල්ලන එක හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් කියලා අපි දිගටම කිව්වා. යුක්තිය ඉල්ලනවා නම් අපි මුලින්ම කරන්න ඕනේ මේ පැලැන්තිය, මේ ජාවාරම්කාර, මේ තක්කඩි පැලැන්තිය පරාජය කරන්න ඕනේ කියලා ජනතාව ඒකට උත්තර දුන්නා. ඔන්න ඒකට ප්‍රතිචාර ලැබෙන අනුර කුමාර දිසානායක සහෝදරයා ප්‍රමුඛ රජෙන් එළියට දාලා තියෙනවා, අයින් කළා තියෙනවා සුරේෂ් ශලේව. මතක තියාගන්න මේ පටන් ගත්තා විතරයි
අපිට අවශ්‍යයි මේ සත්‍ය හෙළි කරගන්න. කවුද අබුහිත් කියන්නේ? කවුද මේක මහමොලකාරයා කොතන දින්නේ? අබුහිත් කවුද? කාගේ ප්ලාන්ට් එකක්ද? අබුහිත් මොකද්ද කරපු භූමිකාව? අබුහිත් සුරේෂ් සලේ. එතකොට කවුද මේ මේක ඉක්මනට කරන්න කියලා උසිගන්නපු සර්? සර්ට මේක ඉක්මනට වෙන්න ඕනේ කියලා කිව්වේ කවුද? කවුද මේ සර්? ඒ සර් කවුද? ඒ සර්ද මේ රට බංකොලොත් කරේ? ඒ සර්ද මේ ලේ තවරුණු අත්වලින් මේ ලේ තවරෙද්දි බලය අතට ගත්තේ? එනිසා ඒ සර්ලා ඔක්කොම ලහිරගෙවල් වලට යන්න ලෑස්ති වෙන්න ඕනේ. ඒක තමයි මේ රටේ ජනතාවගේ යුක්ති ඉල්ලා කරන සටන. මේ ඔක්කොම පොලිමට යන්න ලෑස්ති වෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි, තජුඩීන් වගේ තරුණයෝ ඝාතනය කරපු අය, ඒක ඝාතනයක්ද එහෙම නැත්නම් මිනිමරුමක්ද කියලා හතරවරන් කියනවා නාමල් රාජපක්ෂලා. මේ රටේ ජනතාවට අවශ්‍යයි. කොහොමද තජුඩීන්ට ඒ ඉරණ මත්තුනේ? කාගේ වාහන වලින්ද ගෙනාවේ? කවුද ඒ පිටිපස්සේ ඉන්න රජින? කවුද ඒක පිටිපස්සේ ඉන්න බිසව කවුද? ඒ බිසවගේ දරුවෝ කවුද? උන් තුවක්කු හත අටක් තියාගෙන කොහොමද හිටියේ? ඒව හෙළිදරව් වෙන්න ඕනේ. උන් ලෑස්ති වෙලා ඉන්න ඕනේ පොලිමට යන්න. කවුද ට්‍රිපොලි? ට්‍රිපොලි ප්ලැටූන් එක බාරව හිටපු මහමුලකාරයා. ට්‍රිපොලි ප්ලැටූන් එක බාරව හිටපු මහමුලකාරයා කවුද? ඒවට ගෙනල්ලා මාධ්‍යවේදීන් වදබන්ධනයට ලක් කරේ කවුද? මාධ්‍යවේදීන් ඝාතනය කළේ කොහොමද? එක්නැලිගොඩ ඝාතනය කළේ කොහොමද? ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ කොහොමද? කවුද ඒවට අනදුන්නේ? කවුද ට්‍රිපොලි එකේ මහමුලකාරයා? මොන සර්ද? ඒ සර් කොහොමද දැන් ඉන්නේ? මුකුත් නොවුනා වගේ තමන්ගේ ගෙවල් වලට වෙලා ඉන්න පුළුවන්ද? උන්ගේ මන්දිර වලටලා ඉන්න පුළුවන්ද සර්ලට? ඒ සර්ලා ඔක්කොම යන්න ඕනේ හිරගෙට. ඒ නිසා මේ රටේ ජනතාව මේ සටන අත්හරින්නේ, මේක විවෘතයි. ඒ නිසා තමයි අනුර කුමාර සහෝදරයාගේ ජයග්‍රහණයත් එක්කම මේ පැලැන්තිය බිය වෙලා තියෙන්නේ, මර බිය දැනිලා තියෙන්නේ, කකුල් වෙවුලන් අරන් තියෙන්නේ. ඒ නිසා අපිට අවශ්‍යයි ඉදිරියට යන්න. අවසාන වශයෙන් කියන්නේ මේ රටේ වතුකරේ ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර දෙන එක පටන් අරගත අරන්ගෙන තියෙන මොහොතක්. ඒක අරගෙන තියෙනවා මුලින්ම අපි හැම වෙලේම කව රාජ්‍ය මැදිහත් වෙන්න ඕනේ. රාජ්‍ය මැදිහත්, රාජ්‍ය අනුග්‍රහය අවශ්‍ය වෙනවා මේ රටේ ජනතාවගේ සුභසිද්ධියට, මේ රටේ ජනතාවගේ යහපැවැත්මට රාජ්‍ය මැදිහත් වෙන්න ඕනේ. අනුර කුමාර දිසානායක සහෝදරයා දිගින් දිගටම කිව්වා ජනතාවගේ ජීවිත රැක ගැනීම අපි බාර ගන්නවා කියන එක. ඒක සාධනීය උත්තරයක් දීලා තියෙනවා පොහොර සහනාධාරය දීමෙන්, අපි දැක්ක තෙල් සහනාධාරය දීමෙන් ඒ රජය වගකීම බාරගන්න බව සාධනීය ලෙස පෙන්වලා තියෙනවා. සවතුකරයටත් අවශ්‍යයි, වතු ජනතාවගේ ජීවිත නගා සිට විය යුතුයි. මේ පිළිබඳව ඉතාම හොඳින් අධ්‍යයනය කරපු කෙනා තමයි මේ වතු ජනතාව සහ ග්‍රාමීය ජනතාවගේ මේ සමාජ ප්‍රශ්න ගැන, මේ ඌන සංවර්ධනය ගැන ඉතාම හොඳින් අධ්‍යයනය කරපු විද්වතා තමයි ආචාර්ය SBD ද සිල්වා. ආචාර්ය SBD ද සිල්වා කියන මාක්ස්වාදී ආර්ථික විශේෂඥ, දේශපාලන ආර්ථික විශේෂඥ, ඔබම පැහැදිලිවම කිව්වා මේ වතුකරෙන් උපදින ඇකියුමුලේෂන් එක ධනයට බෑ මේ සමාජ ප්‍රගමනය ඇති කරන්න. නැත්නම් ග්‍රාමීය ආර්ථිකය නගා සිටවන්න තරම් ප්‍රමාණවත් නෑ මේ ඇකියුමුලේෂන් එකින්. සාමාන්‍යයෙන් ධනේශ්වරය පිළිගන්නේ, ධනවාදය පිළිගන්නේ ඒ ධනවාදය ගොඩනගන ඇකියුමුලේෂන් එක. ඒ සමුච්ඡායනයෙන් පුළුවන් වෙන්න ඕනේ, ප්‍රාග්ධනයට පුළුවන් වෙන්න ඕනේ නැවත යොදවලා යම් යම් සමාජ ප්‍රගමනයන් ඇති කරන්න. හැබැයි මේ වතුකරෙන් එහෙම දෙයක් වෙන්නේ නෑ, ඒකට දායක වෙන්නේ නෑ. ඒ සමාජ ප්‍රගමනයට දායක වෙන්නේ නෑ. එන්නම ඌන සංවර්ධනයට ඇද දමන්නේ. ඒ ඌන සංවර්ධනයේ පදනම ඒක ඒ සමුච්ඡායනයට හැකියාවක් නෑ. මොකක්ද කරන්න ඕනේ? ඒකට ඉතාම හොඳම විකල්ප ගෙනාවේ GVS ද සිල්වා නම් වූ තවත් වාමාංශික මාක්ස්වාදී දේශපාලන ආර්ථික විශේෂඥයෙක්. ඔහු බොහොම පැහැදිලිව කිව්වා මේකට උත්තරය තමයි රාජ්‍ය මැදිහත් වෙන්න, රාජ්‍ය ආයෝජනය කරන්න, රජය මැදිහත් වෙලා ඒ කටයුත්ත කරන්න ඕනේ. එසම මං හිතන්නේ අනුර කුමාර සහෝදරයා ප්‍රමුඛ ඒ ජාතික ජනබලවේග රජය ඒ පිළිබඳව හඳුනාගෙන තියෙනවා යම් යම් ශේෂ්ත්‍ර. ඒ නිසා තමයි සෞඛ්‍ය, ඒ නිසා තමයි නිවාස පිළිබඳව රජය මැදිහත් වෙන්න ඕනේ කියලා ඔවුන් බරපතල විදියට කල්පනා කරන්නේ. සාපිත් කියනවා ඒකට එකතු කරන්න අධ්‍යාපනය. අධ්‍යාපනය අතිශය වැදගත්. මේ සමාජය කොන් වෙන්න, මේ සමාජයේ බරපතල පීඩාවකට ලක් වෙන්න, මේ තරව්කාරයන්ගේ අතකොළුවන් බවට පත් වෙන්න මේ අධ්‍යාපනයේ තියෙන බෙලහීනකම බලපාලා තිනවා. ඒ නිසා අවශ්‍යයි අධ්‍යාපනය දියුණු කරන එක. අධ්‍යාපනයේ ප්‍රගමනයක් අවශ්‍යයි. විද්‍යාපීඨ අවශ්‍යයි. දෙමළ ගුරුවරුන් ප්‍රමාණය වැඩි කළ යුතුයි. එවැනි සාධනීය රාජ්‍ය මැදිහත් වීමක් අවශ්‍යයි. හැබැයි පහුගිය කාලෙම මේ අවුරුදු 20ක පමණ කාලේ අපි දැක්කේ රාජ්‍ය අධ දෙක මැදන් බලන් ඉන්නවා, රාජ්‍ය ඉඩ අරිනවා,
මේ තැරැව්කාර පරපුටු මේ ප්‍රදේශීන තැරැව්කාර පරපුටු පවුල්වලට රාජධානි වලට උන්ට ඕන විදිහට මේක මංකොල්ල කන්න. එක පැත්තකින් වතුහිමියන්ට, අනිත් පැත්තෙන් මේ තැරැව්කාර, මේ තොණ්ඩමන්, දිගම්බරන්, රාධාකෘෂ්ණන් වැනි මේ තැරැව්කාරයන්ට ඉඩහරිනවා ඕන තරම් මේක හූරගෙන කන්න. එනිසා මේ ක්‍රමය වෙනස් වෙමින් රාජ්‍ය මැදිහත් වීම ශක්තිමත් කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය කරන දේශපාලන පරිවර්තනය ආරම්භ කර තියෙනවා. අපි විශ්වාස කරනවා මේ මොහොතේදී පාර්ලිමේන්තු මැතිවරණ ඉතාම තීරණාත්මකයි. වෘත්තීය සමිති ව්‍යාපාරයක් විදිහට, වමේ ව්‍යාපාරයක් විදිහට අපිත් ජාතික ජන බලවේගය සමග එක් වෙමින් මේ කම්කරු නියෝජිතෙක්, වාමවාදී නියෝජිතෙක් මේ සටනට එකතු වෙනවා ඉදිරියේදී මහමැතිවරණයට. එනිසා අපි සුබවාදීව බොහොම ඉදිරිපියවරක් තබන්න බලාපොරොත්තු වෙනවා. මේ තැරව්කාරයන්ගෙන් ගලවගත්ත, තැරව්කාරයන් අතුගා දමපු ජනතාවාදී පාර්ලිමේන්තුවක් ගොඩනගන්න, ජනතාවාදී දේශපාලන පරිවර්තනයක් කිරීම සඳහා අපේ රට ජනතාව, වම් අතු ජනතාව, කම්කරු ජනතාව, වමේ ජනතාව විදියට, වාමවාදීන් විදියට අපි පෙළගැහිමින් තිබෙනවා. මේ රටේ ප්‍රගතිශීලීන්ට, වාමවාදීන්ට, මේ වාමවාදී ප්‍රගතිශීලී පරිවර්තනයට ජය වේවා කියමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.